අයුබෝවන් අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ මේ දවස්වල ලෝකයේ සියලු දෙනාම වාගේ කතා කරන මාතෘකාවක් ගැනයි හැබැයි මේක අද ඊ පටන් ගත්ත දෙයක් නන් නෙවෙයි අවුරුදු 54ක විතර ඉතිහාසයක් තියෙන ප්‍රශ්නයක් මේක හඳුන්වන්නේ ලෝකයේ විසඳීමට හෝ පාලනය කිරීමට අපහසුම ගැටලුව විදිහටයි මේ ගැන කාටුන් පවා ඇඳිලා තියෙනවා මිනිස්සු අඟහරුවල පදිංචි වෙන කාලෙදී මේ ගැටුම තියේවි කියලා. මේ ගැටුම තමයි ඊශ්‍රායෙල පලස්තීන ගැටුම. මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ මේ ගැටලුව ආරම්භ වුණේ කොහොමද කියලයි. අපි ගැටුමට සම්බන්ධ පාර්ශව දෙකෙන් එකක පැත්තක්වත් ගන්නේ නැහැ. මුලදීම මෙහෙම කියන්නේ මේක බොහොම සංවේදී ගැටලුවක් නිසායි. ඇත්තටම මේ ගැටලුවේදී දෙපාර්ශවයම හරි හෝ වැරදි කියන්න අපිට බෑ. මොකද දෙගොල්ලොන්ටම සාධාරණ හේතු තියෙනවා Taman හරි කියන්න. ඔයාලා අවසන් වෙනතේ මේ වීඩියෝ බැලුවොත් මේ කියන්නේ මොකද්ද කියලා ඔයාලටම තේරෙවි. ගැටුම ආරම්භයේට පෙර තත්ත්වය සහ එහි පසුබිම ගැන අපි මුලින්ම කතා කළොත් ක්‍රිස්තුස් වහන්සේගේ උපතට වසර 1000කට පමණ පෙර කාලයේ සිට දැන් ඊශ්‍රායෙල හා පලස්තීනයේ ඇති ප්‍රදේශයේ ඊශ්‍රායෙල නම් රාජ්‍ය පැවතුණා. මේ රාජ්‍යයේ සිටියේ යුදෙව්වන් ලෙස හඳුන්වන ජන වර්ගයට අයත් ජනතාව. එහෙත් මේ රාජ්‍ය බැබිලෝනියානු පර්සියානු වැනි අධිරාජ්‍යවලින් යටත් කරගත්තා. නමුත් යුදෙව් ජනයාට මේ අධිරාජ්‍යවලින් තමන්ගේ රට බේරගන්න පුළුවන් වුණා. ඒ කොහොම වුණත් අවසානයේදී මේ රාජ්‍ය රෝම අධිරාජ්‍ය විසින් යටත් කරගත්තා. ඉන්පස්සේ යුදෙව්වන් රෝමයට එරෙහිව ගැසූ අසාර්ථක කැරැල්ලක් නිසා රෝම අධිරාජ්‍ය යුදෙව්වන්ව ඔවුන්ගේම රාජ්‍යයෙන් පිටුවහල් කරා. මේ විදිහට යුදෙව්වන් රටක් නැති ජාතියක් බවට පත් වුණා. ඉන්පස්සේ පෙර යුදෙව්වන් සිටි ප්‍රදේශවල නාමය සිරියා පලස්තීනා ලෙස රෝම අධිරාජ්‍ය විසින් වෙනස් කළා. පසුව මෙම ප්‍රදේශය අරාබි වරුන් විසින් රෝම බයිසැන්තියානු අධිරාජ්‍යයෙන් අල්ලා ගත්තා. ඉන්පසු කුරුසු යුද්ධය සමග මේ ප්‍රදේශය ඊජිප්තුව යටතට අවසානයේ ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය යටතටත් පත් වුණා. 20 සියවස වෙනතෙක්ම මේ ප්‍රදේශය අයිතිව තිබුණේ මේ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයටයි. ඊළඟට අපි සයන්වාදී ව්‍යාපාරය කියන්නේ මොකක්ද කියලා කතා කරලා බලමු. සයන්වාදී ව්‍යාපාරය එහෙමත් නැත්නම් සයොනිස්ට් මූවමන්ට් ලෙස ඉංග්‍රීසියෙන් හඳුන්වන යුදෙව් ජාතිකවාදී හා දෘෂ්ටිවාදී ව්‍යාපාරය මෙම ගැටුම ගැන කතා කිරීමේදී අනිවාර්යයෙන්ම කතා කළ යුතු මාතෘකාවක්. මෙම ව්‍යාපාරයේ අරමුණ වුණේ නැවතත් යුදෙව් රාජ්‍ය පෙර ඊශ්‍රායලයේ පිහිටි භූමියේ පිහිටුවීම. නව සයොන්වාදී ව්‍යාපාරය ආරම්භ වන්නේ 1896 වර්ෂයේ. මේ ව්‍යාපාරයේ බලවත් නැගී සිටීමට යුරෝපයේ සිටි යුදෙව්වන් ඔවුන් සිටි රටවල්වලදී මූණ දීමට සිදුණු බලවත් කෙනෙහිලිකම් මූලිකවම හේතු වුණා. මේ ව්‍යාපාරයේ නැගී සිටීමත් සමග යුදෙව්වන් නැවත පලස්තීනයට විශාල වශයෙන් සංක්‍රමණය වීම සිද්ධ වුණා. මීළඟට ඊශ්‍රායලයේ නව පිහිටුවීම ගැන අපි කතා කරමු. පළමුව ලෝක සංග්‍රාමයෙන් පසුව බොහෝ පරාජිත රාජ්‍යයන්ට තමන්ගේ භූමි ප්‍රදේශ බොහොමයක් අහිමුණා. මේ ආකාරයෙන් ඔටෝමන් අධිරාජ්‍යයත් යුද්ධයේදී පරාජිත රාජ්‍යයක් වුණු නිසා ඔවුන්ට අයිතිව තිබූ පලස්තීනයේ පිහිටි භූමි ප්‍රදේශයේ බලය හිමි වුණේ මහා බ්‍රිතාන්‍යයට. ඔවුන් මෙම ප්‍රදේශය 1948 දක්වා පාලනය කළා. දෙවන ලෝක සංග්‍රාමයේදී යුරෝපයේ සිටි යුදෙව්වන් බොහොමයක් ජර්මනිය විසින් හිට්ලර්ගේ තිබූ යුදෙව් විරෝධී ප්‍රතිපත්තිය මත මරා දැමුණා. එලෙස යුදෙව්වන් විශාල සංඛ්‍යාවක් ජන සංහාරයකට ලක් වුණා. මේ නිසා ඔවුන්ටම අයිති රාජ්‍යක අවශ්‍යතාවය යුදෙව්වන්ට දැඩිව දැනෙන්නට වුණා. දෙවන ලෝක සංග්‍රාමයේදී යුදෙව්වන් මෙන්ම අරාබි ජාතිකයන්ද මිත්‍ර පාර්ශ්වය සමග සටන් කළා. මේ නිසා පලස්තීනය සම්බන්ධයෙන් ඔවුන් දෙපාර්ශ්වයම සතුටු කිරීමට හැකි ආකාරයේ තීරණයක් ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවශ්‍ය වුණා. මේ නිසා ඔවුන් 1947 දී පලස්තීනයේ යුදෙව් රාජ්‍යයක් හා
අරාබි රාජ්‍යයක් ලෙස බෙදාවෙන් කිරීමට සැලසුමක් ඉදිරිපත් කළා. මෙයට යුදෙව්වන් එකඟ වුණත් අරාබි නායකයන් එකඟ වුණේ නැහැ. ඒ කතන්දරයේ එසේ තිබියදී 1948 දී යුදෙව්වන් විසින් නිදහස් ඊශ්‍රායලි රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරා. මේ සමගම ඇති වුණු පළවන ඊශ්‍රායල අරාබි යුද්ධයෙන් පෙර පලස්තීනීය පිටි භූමියෙන් විශාල ප්‍රදේශයක් ඊශ්‍රායලයට හිමි වුණා. අරාබි රාජ්‍යයන්ට හිමි වුණේ බටහිර හිවරහා ගාසා තීරය යන ප්‍රදේශ පමණයි. මේ යුද්ධයෙන් පලස්තීන ජාතිකයන් දහස් ගණනක් සරණාගතයන් බවට පත් වුණා. මේ ආකාරයෙන් නැවත ඊශ්‍රායලයේ පිහිටුවීමත් සමග තවමත් නොවිසදී පවතින ඊශ්‍රායල පලස්තීන ගැටුම ආරම්භ වුණා. මේ පළමු ගැටුමෙන් පසුව තවත් කිහිප විටක්ම ඊශ්‍රායල හා අරාබි රටවල් සමග ගැටුම් ඇති වුණා. මේ ගැන අපි ඉදිරි වීඩියෝකින් කතා කරමු. එතෙක් ඔබට සුබ දවසක්.